2023 ලෝක කුසලානේ අවසන් වෙච්ච ගමන්ම ඔන්න සුපුරුදු පරිදි නැත්නම් අපිට මතකයි 2021 2022 2020 ලෝක කුසලානේ අවසන් වෙච්ච ගමන්ම අබුඩාබි T10 තරගාවලිය පටන් ගත්තා. ඉතින් මෙවරත් මේ ලෝක කුසලානේ ඉවර වෙච්ච ගමන් ඔන්න අබුඩාබි T10 ආරම්භ කිරීමට තමයි යන්නේ. ඉතින් පොඩි පරතරයක් තියෙනවා අවසන් වුණාට පස්සේ හතියක විතර නොවැම්බර් 28 වෙනිදා ඉඳලා දෙසැම්බර් 9 වෙනිදා දක්වා අබුඩාබි T10 තරගාවලිය පැවැත්වීමට නියමිතයි. ඉතින් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 15 දිනක් මෙවර තෝරාගෙන තිනවා දැන් එන්නේ වැඩි වෙනවා වගේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් මොකද අපිට මතකයි 2021 ලෝක කුසලානයට කලින් අබුඩාබි T10 ගහපු වැඩි ක්‍රීඩකයෝ හිටියේ නැහැ ඔය මතීෂ පත්‍රලනා වගේ ක්‍රීඩකයෝ තමයි ගැහුවේ ඊට අමතරව ශ්‍රී ලංකාවෙන් එහෙම ලොකුවට ක්‍රීඩකයෝ තේරුනේ නැහැ 2021 20 ලෝක කුසලානයෙන් පස්සේ තමයි වෙනස සිද්ධ වුනේ ඉතින් 7 වතාවට තමයි මෙවර පැවැත්වීමට යන්නේ එතකොට අපිට පේනවා මුල් අවස්ථාවවලදී ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ තෝරාගත්තේ නැහැ ඒකත් විශේෂත්වයක්. ඉතින් මෙවර ටිකක් වැඩිපුර ක්‍රීඩකයෝ ටිකක් නැත්නම් අලුතින්ම අබුඩාබි T10 යන ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා. ඒ අතරට කැපිපෙනම නම තමයි ඇන්ජලෝ මැතිව්ස්. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් මතකයේ ඇති කාලෙක අබුඩාබි T10 ගියේ නැහැ. නැත්නම් මේ පළවෙනි අවස්ථාව වගේ තමයි මතක තියෙන්නේ. එතකොට කුසල් ජනිත් පෙරේරා නැත්නම් තව ජේෂ්ඨ ක්‍රීඩකයෙක් ඔහුත් තෝරාගෙන තිනවා. ඒ වගේම දුනිත් වෙල්ලාලගේත් තෝරාගෙන තිනවා. ඉතින් ගියවර සහභාගී වෙච්ච ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා. බානුක, මහීෂ්, වනිදු මේ වගේ ක්‍රීඩකයන්ත් ඉන්නවා. ඒ වගේම කුසල් මෙන්ඩිස්ටත් අවස්ථාව හම්බෙලා තියෙනවා මේ පාර. ඉතින් බලපුවම ටිකක් වැඩිපුර ක්‍රීඩකයන්ට අවස්ථාව හම්බෙලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් කොහොමද කණ්ඩායම් වලට තේරිලා තියෙන්නේ කියලා බැලුවොත් එහෙම මතීෂ පතිරණ බංගලා ටයිගර්ස්, චරිත් අසලංක චෙන්නයි බ්‍රේව්ස්, බානුක රාජපක්ෂ චෙන්නයි බ්‍රේව්ස්, මයිස් තීක්ෂණ සැම් ආමි, වනිදු හසරංග නොතන් වෝරියර්ස්, ඇන්ජලෝ මැතිව්ස් නොතන් වෝරියර්ස්, කුසල් මෙන්ඩිස් බංගලා ටයිගර්ස්, කුසල් ජනිත් පෙරේරා නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස්, චාමික කරුණාරත්න නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස්, ලහිරු කුමාර නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස්, දුනිත් වෙල්ලාලගේ දිල්ලි බුල්ස්, දිල්ෂාන් මදුශංක අබුඩාබි, නුවන් තුෂාර ඩෙකන් ග්ලැඩියේටර්ස්, ලසිත් ක්‍රූස් කුල්ල නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කියන විදිහට ක්‍රීඩකයන් 14 දෙනෙක් මෙවර අබුඩාබි T10 තරගාවලිය සඳහා දැනට තෝරාගෙන තිනවා සමහරක් විට වැඩි වෙන්නටත් පුළුවන් ඉස්සරහයිදී ලෝක කුසලානේ දක්ෂතා අනුව කොහොම වුණත් ඔන්න කලින් හිටපු ක්‍රීඩකයනොත් ඉන්නවා අලුතින් එකතු වෙච්ච ක්‍රීඩකයොත් ඉන්නවා ටිකක් වැඩිපුර මෙවර අබුඩාබි T10 ක්‍රීඩා කරනවා කියලා තමයි පේන්න තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න